අයිබන් සිල්ලයාටම අද ඔයාලා සම්බන්ධ වෙන්නේ ICT with Janith හෙට්ටිගේ YouTube channel එකත් එක්ක මම වීඩියෝ දැනට ගුරුවරුන් ඒ කියන්නේ මගේ සහෝදර ගුරුවරුන් ඉලක්ක කරගෙන මම වීඩියෝ දැනට දෙකක් ඒ වෙනුවෙන්ම දැම්මා එකක් තමයි කොහොමද වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නේ Zoom භාවිත කරලා කියන එක ඒ එක්කම මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ කාරණාද කියන එක තමයි මේ වීඩියෝ දෙක ඇතුළම අපි සාකච්ඡා කරේ. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ වගේම ඉතාමත් වැදගත් දේවල් ටිකක්. ඒවට දාපු කමෙන්ට් එක තමයි මම මේවා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි මම දෙවෙනි වීඩියෝ එකෙන්දී කිව්වා අපිට ෆෝන් එකක් භාවිත කරලා Zoom එකෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් තනිකරම ෆෝන් එක විතරක් භාවිත කරලා කියලා. එහෙම හැකියාවක් තියෙනවා ඒකට අපි හැබැයි අපිට ගන්න වෙනවා ලයිසන් එකක් එයාලගේ පැකේජ් එකක් ගන්න වෙනවා ප්‍රෝ පැකේජ් එකක් ගන්න වෙනවා අපිට සාමාන්‍ය පැකේජ් එකකින් මේ වැඩේ කරන්න බෑ කියන ෆ්‍රී පැකේජ් එකකින් කරන්න බෑ ෆ්‍රී ලබා දෙන බේසික් එකකින් කරන්න බෑ හැබැයි අපිට ප්‍රෝ වගේ පැකේජ් එකක් අරගෙන සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් ආසන්න වශයෙන් රුපියල් වලින් 3000කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා ඒ වගේ පැකේජ් එකක් ගන්න participants plus සිය දෙනෙක් එක්ක unlimited ඔයාලට unlimited කියන්නේ class එකක් සාමාන්‍ය අපි පැය දෙකක් තුනක් නේ කරන්නේ ඒ වගේ class එකක් ඒ වගේම seminar එකක් ඕන නම් කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේ package එකක් අරගෙන හැබැයි ඒකත් එහා යනවා නම් අපිට වෙනත් package ගන්න හැකියාව තියෙනවා මේ pro එකේ ඉඳන්ම යාලා දෙනවා පහසුකම් record කරන්න phone එකෙන් හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ යාලා pro එකේදී දෙනවා 1GB cloud يعني cloud කියලා කියන්නේ අපිට අපේ phone එකේ නැතුව අපිට පුළුවන් internet එකේ යාලා දෙන space එකක යාලා දෙන memory එකක ඒක ගබඩා කරන්න මම සරලව කියන්නේ එහෙම ගබඩා කිරීමේ හැකියාව දෙනවා එහෙම 1GB දෙනවා ඊට අමතරව අපිට ඕනේ නම් යාලගේ ඉඩකඩ ගන්න පුළුවන් ඩොලර් එක එක ගණන් වියදම් කළ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමාණයට නැත්නම් යාලගේ packages තියෙනවා ඒව භාවිත කරලා පුළුවන් මොනතරම් YouTube එකේ videos තියෙනවා වලට refer කරන්න පුළුවන් බලන්න පුළුවන් ඒ සම්බන්ධව හැබැයි මම මේ කියන දේ දැන් අපි ගුරුවරු විදියට මේක භාවිත කරද්දී අපි එක්කෝ pro එකේ package එකක් ගන්නවා නම් සාමාන්‍ය phone එකක් විතරක් තියාගෙන pro එකක් අරගන්න එක තේරුමකුත් නැහැ ගතකට අපේ laptop භාවිත කරලා share කරගන්න පුළුවන්කම තියෙනවා නම් ගැනීම තමයි වැදගත් වෙන්නේ මොකද අපි සාමාන්‍යයෙන් ඩොලර් 15ක් වගේ වියදම් කරලා ආසන්නව ඩොලර් 14 ගණක් වියදම් කරලා තමයි මාසෙකට මේක ගන්නෙ. එහෙමත් අරගෙන අපිට ක්වොලිටි වැඩක් කරගන්න නම් අපිට ලැප්ටොප් එකක් අත්‍යවශ්‍ය නැත්නම් අපේ ගව තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් අවශ්‍යයි. එහෙමනොත් තමයි අපිට එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දේවල් ගොඩාක් කරන්න පුළුවන් අපිට ඒක භාවිත කරලා. ඊටත් එහා ගියපු දේවල් ගොඩක් අපිට හැකියාව තියෙනවා මේ Zoom හරහා කරන්න. අපිට live classroom එකක් කොහොමද කරන්නේ කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපිට ඕනම් පුළුවන් YouTube වගේ Facebook live වගේ භාවිත කරලා අපිට වෙන crowd එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඊටත් එහා ගියපු crowd එකකට යෑමේ හැකියාවක් මේකෙදි තියෙනවා. ඒක නිසා මේ ක්‍රමවේදය ඉතාමත් වැදගත්. මිලදී අරගෙන අපි භාවිත කරනවා නම් අපි phone එකක් විතරක් තියාගෙන එහෙම ගන්න එක එච්චර මම හිතන්නේ නැහැ ඵලදායී කියලා. අපිට ලැප්ටොප් එකක් ගන්නත් සාමාන්‍යයෙන් අබාන්ස් හරි සිංගර් හරි ඔය තියෙනවනේ එක එක shops තියෙනවනේ ඒ වගේ ගන්න පුළුවන් අපිට ගෙවීම් ක්‍රමයට ගන්න පුළුවන් අපිට සාමාන්‍ය රුපියල් 3000ක් ඉඳන් කරලා රුපියල් 5000ක් විතර මාසෙකට වියදම් කරලා අපි ලැප්ටොප් එකක් අපිට ගන්න පුළුවන් ගෙවීම් ක්‍රමයට අපි ප්‍රෝ එකක් ගන්න එකේ ඉතින් එහෙම අරගෙන කරන එක තමයි වඩාත් උචිත කියලා මම හිතන්නේ ඒ වගේම මේ වෙනකොට ස්කූල් ප්‍රොමෝෂන් දෙනවා ඒ වගේ ඒ ආයතන වලින් දෙනවනේ එතකොට සාමාන්‍ය ලැප්ටොප් එකක් තියෙන මිලට වඩා අඩුවෙන් ගන්නීමේ හැකියාවකුත් තියෙනවා අපි ෆෝන් එකක් භාවිත කරලා Zoom එකෙන් රෙකෝඩ් කරනවට වඩා හොඳයි දැන් අපි මම ඉස්සෙල් වීඩියෝ එකකින් කියන්නේ Zoom එක භාවිත කරලා රෙකෝඩ් කරනවා නම් අපිට ෂෙයා කරගන්න ඒ වගේ දේවල් කරගන්න යන්න බෑ ඒක ඔප්ෂන් එක දෙන්නෙත් නෑ එකතකට එහෙම කරන්න පුළුවන් වුණත් ඒ කියන්නේ අපි ගෙවල ගන්නව නම් අපිට ඒ ඔප්ෂන්ස් හම්බුණා අපි එහෙම කරන්න බෑනේ අපි දැන් වීඩියෝ එක ඔන් කරගෙන කරනකොට අපිට ෂෙයා කරගන්න ඒව කරගන්න අමාරු. එතකොට අපිට වෙනවා ආයෙත් එඩිට් කරන්න මේක. ඒකත් මහා කරදර වැඩක් නේ. ඒ ඉඳ හොඳයි අපිට සාමාන්‍යයෙන් පන්ති කාමරයක කරනා වගේ
අපිට පුළුවන් හැකියාව තියෙනවා වීඩියෝ සාමාන්‍ය කැමරා එක භාවිත කරලා වීඩියෝ කරන්න. එහෙම කරලා අපිට පුළුවන් මේක සාමාන්‍ය විදියට YouTube එකට දාන්න ඕන YouTube එකට නැත්නම් Google Drive එක හරහා ළමයට දෙන්න පුළුවන්. මේ ක්‍රමවේද ගොඩක් තියෙනවා දරුවන් අතරට ගෙනියන්න. මොකද WhatsApp වගේ ඒවා හරහා අපිට IM instant messaging system හරහා අපිට හැකියාව නැහැ ලොකු capacity වල වීඩියෝ දාන්න. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයන්ගේ වීඩියෝස් අපිට දාන්න බෑ. ඒකට යාලා පහසුකම දෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒ වගේ එකකට දාලා ඒකේ link එක දාන්න. නැත්තම් YouTube එකට දාලා link එක දාන්න. Cloud එකකට දාලා ඒ කියන්නේ Google වල නම් තියෙන drive එකට දාලා අපිට දාන්න පුළුවන් link එක. මම මේ වීඩියෝ එක ඇතුළේදී ඒ දෙත් සාකච්ඡා කරනවා. ඔයාලා කොහොමද ඒ වගේ දෙයක් භාවිත කරන්න කියලා. මම මේ ක්‍රමවේද දෙකම මගේ classes වල භාවිත කරනවා. ඒ වගේම මම පාසලේ භාවිත කරනවා මේ ක්‍රමවේද දෙකම. එකක් තමයි මුලින්ම මම භාවිත කරා Google Drive එක හරහා ඒක link එක දාන එක. මම ඊටත් එහා ගිහිල්ලා YouTube channel එකක් කරහා මේ වෙනකොට channel දෙකක් කරහා ළමයට videos දාන. ඒක නිසා ඉතාමත් ඵලදායී ක්‍රමවේදයක්. ඔයාලා අත්හදා බලන්න මම මේකෙදී පළවෙනි ක්‍රමවේදය කියලා දෙනවා කොහොමද Google Drive එකක් කරහා මේ වැඩේ හරියට කරන්න කියන එක. මේක එක අතකට තව මගේ අරමුණක් තියෙනවා. එකක් තමයි මම ඉස්සෙල්ල වීඩියෝ දෙක ගේන එකේ අරමුණ උනේ හම්බන්තොට කලාපේ ගණිතය YouTube channel එකක් ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම කරන්න. ඒකෙදී අපිට අවශ්‍යයි දැන් උදාහරණයක් විදියට දැන් මම මගේ ගෙදර ඉඳන් මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ වෙලාවේ යනුව ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේද හරහා තමයි අපිට සම්බන්ධ වෙන්න වෙන්නේ. එතකොට අපි හිතමු උදාහරණයක් විදියට තිස්ස මහරාමේ ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේම අම්බලන්තර ප්‍රදේශයේ ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ ගුරුවරයෙක් ඉන්නවා. එතකොට මේ අය සම්බන්ධ වෙලා එයාලා වීඩියෝ එක ගෙනත් දුන්නට පස්සේ ඒක YouTube එකට දානවා කියන එක ප්‍රායෝගිකව කරන්න බැහැ මේ වෙලාවේ. ඒක නිසා අපි තනි ක්‍රමවේදයක් හදා ගන්න ඕන. කොහොමද මේක YouTube එක හරහා දාන්න මට ලබා දෙන්නේ කියලා. ඒකට ක්‍රමවේදයක් තමයි මම මේ සාකච්ඡා කරන්නේ. මම මෙතනදී භාවිත කරනවා Google account එකක්. මම Google account එකක් භාවිත කළා සාමාන්‍ය gigabyte 15. අපිට free යාලා දෙනවා. ඒ gigabyte 15 අපි වීඩියෝ දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මම යාලා සියලු දෙනාටම ඒ Google account එකේ password ඔක්කොම දෙනවා username password දෙනවා. එතකොට යාලට එකෙන් log වෙන්න පුළුවන්. log වෙලා යාලට හැකියාව තියෙනවා videos ටික upload කරන්න. මම මේ video එක ඇතුළතදී කතා කරන්නේ කොහොමද ඒ වගේ video එකක් upload කරන්න කියන එක. එතකොට හැම කෙනෙකුටම මේකෙදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ගැටලු අවම වෙන විදිහට තමයි මම video එක අරගෙන එන්නේ ඔයාලට. මේක ඕනම කෙනෙකුට වෙනත් අවශ්‍යතා සඳහා භාවිත කරන්න පුළුවන්. ඉතාමත් සාර්ථක ඵලදායී ක්‍රමවේදයක්. අපිට ගොඩක් වෙලාවට තියෙන ගැටලු වලට හොඳ විසඳුමක් විදියට මේක සලකන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ වැඩේ හරියට කරන්න කියලා. හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි ඕපන් කරගන්න ඕන දැන් ඔයාලට පේන මේ වගේ ඩෙස්ක්ටොප් එක Google Chrome එක හරි Mozilla Firefox හරි නැත්නම් Internet Explorer කියලා තියෙනවා. Opera Mini කියලා තියෙනවා. මොකක් හරි web browser එකක් ඕපන් කරගන්න. මම භාවිත කරනවා මේ Google එකේම වැඩක් නිසා Google Chrome කියන web browser එක. දැන් ඔයාලට පේන්නේ මේ open වෙන Google Chrome කියන එක. මේ වෙනකොට මම log වෙලා තියෙන්නේ Janith Hett එකේ විදිහට. ඒක නිසා ඔයාලට මෙතනත් පෙන්නනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන Gmail කියලා එකක් තියෙනවා. නැත්තම් මෙතන search bar එකේ Gmail කියලා ගහලා sign in කියන එක option එක දෙන්න පුළුවන්. මෙතන Gmail කියන එක උඩ click කරපු ගමන් එයා යනවා මගේ ඊමේල් එකට. මොකද මම මේ වෙනකොට ඊමේල් Gmail එක account එක open කරගෙන තියෙන්නේ. මේකේ log වෙලා තියෙන්නේ. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕන මම මෙතෙන්ට ගිහිල්ලා කරන වැඩේ බලන්න. මෙතන ගිහිල්ලා sign out of all accounts කියන එක උඩ click කරනවා. දැන් ඔයාලට පෙනේවි Gmail එකෙන් sign out වුණා. ඉවත් වුණා. දැන් අපිට තෝරගන්න පුළුවන් මෙතන මම භාවිතා කරලා තියෙන මම මේක දාගෙන තියෙනවා hs.maths.upload@gmail.com කියලා එක. එතෙන්ට ගිහිල්ලා click කරන්න තියෙන්නේ. නැත්තම් මම ඒකට තමයි මේ දෙ කරන්නේ. ඒක නිසා මම එතනින්ට ගිහිල්ලා ඒක open කරගන්නේ.
නැත්තම් ඔයාලට පුළුවන් hz.math.upload@gmail.com කියලා දාලා ඒකට ලොග් වෙන්න පුළුවන්. ඒක කරන විදිහත් මම ඔයාලට පෙන්නනවා. දැන් මෙතන සිංහලෙන් තියෙන නිසා මම ඒක ඉංග්‍රීසි භාෂාවට හරව ගන්නවා අපිට ලේසියට. මේ තියෙන්නේ ඒක ඇත්තටම ලේසි අපිට. මේ තියෙන සිංහල වචනට වඩා ඒක පහසුයි කියලා හිතනවා. Right. Mama use another account kene kata yanne. Eka man type karnawa hz.math upload. @gmail.com හරි ඊට පස්සේ මම next යනවා දැන් next යනවාම යා icon එක ඔක්කොමත් එක්ක profile picture එකත් එක්ක මම අඳුරගෙන තියෙන්නේ දැන් password එක ඕනි මම show password දාන්නේ නැහැ මම දැන් type කරන එක ඔයාලට පේන්නේ නැහැ මම password එක type කරනවා පාස්වර්ඩ් එක ටයිප් කරන්න පස්සේ මට මේකට ලොග් වෙන්න හැකියාව තියෙනවා මේකේ ගෲප් එකේ ඉන්න අයට නම් මම මේක එවනවා එතකොට මේ වැඩේට එවනවා මේක අනිත් YouTube එක බලන අයට අදාළ නැහැ ඇත්තටම පාස්වර්ඩ් එක හරහා දැන් ඊට පස්සේ next කියන එක click කරා. දැන් එයා log වෙනවා. not now කියන එක මෙතන click කරාමම මේක හැමදෙස්සෙම ඉන්නේ නැහැ. Google Workspace කියලා හිටින්නේ. එයා load කරගන්නවා. right. මේකෙ මුකුත් දාලා නැහැ. මුකුත් email ලැබිලා නැහැ. මුකුත් නැහැ මේකම ඊමේල් එකයි Google වලින් අපේ ඊමේල් එක විතරයි දෙන්නේ. දැන් අපි බලමු මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. මම මෙතනට ගියාට පස්සේ මම ඔයාලට ඉස්සර වීඩියෝ එකක් පෙන්නුවා කරන්න පුළුවන් දේවල් ගොඩයි. මම ඒකෙන් භාවිතා කරනවා මෙතන දෙන drive කියලා එක. මම මේක තමයි භාවිතා කරන්නේ Google drive කියන එක භාවිතා කරන්නේ අපේ මූලිකම දේ ඒකනේ. ඒක නිසා drive කියන එක උඩ click කරනවා. මේකෙත් Google Classroom, Zoom වගේ ඒවා තියෙනවා. තමන් ජනප්‍රියත්වය තියෙනවා මේකේ මුකුත්ම නැහැ ස්පේස් එක දැන් බලන්න මෙතන තියෙනවා කිසිම එකක් භාවිත කරලා නැහැ ගිගාබයිට් 15ක් තියෙනවා එකෙන් බිංදුවයි පාවිච්චි කරලා තියෙන්නේ දැන් මේකට තමයි මම මේක ගෙනලා දාන්නේ හරි සාමාන්‍ය අප්ලෝඩ් කරගන්න විදිය ක්‍රමවේද දෙක තුනක් තියෙනවා මම ඔයාලට කියලා දෙන්නම් ක්‍රමවේද දෙක තුනම එකක් තමයි මෙන්න මෙතන ගිහිල්ලා new කියන දැන්ට ගිහිල්ලා ක්ලික් කරලා එතනින් ෆයිල් අප්ලෝඩ් කියන එක දෙන්න පුළුවන් හරිද ෆයිල් අප්ලෝඩ් කියන එක දෙන්න පුළුවන් මෙතන ෆයිල් අප්ලෝඩ් ක්ලික් කරාට පස්සේ මේ දැන් මගේ ෆොටෝස් එක ගැම් එකේ තියෙන්නේ ඒකට ගියාට පස්සේ අපිට පෙන්නනවා මේ ෆොටෝස් ටික අපිට පුළුවන් මේ මේ වගේ වීඩියෝ එකක් උඩ ක්ලික් කරලා අපි ඕන තැන තැනට ගිහිල්ලා ඒක සිලෙක්ට් කරලා වීඩියෝ එක සිලෙක්ට් කරලා මෙතන ඕපන් කියන එක ක්ලික් කරන්න. එතකොට එයා මොකද කරගන්නේ මම බලන්න ඔයාලට ඒක. මෙන්න මෙතන start in upload කියන එක වැටෙනවා. මෙතන වැටෙනවා start in upload කියලා. මේක මේ රවුමම ෆිල්ලලා මම මේ ක්ලෝස් කරනවා දැන්. මට අවශ්‍ය නැහැ මෙතන. ඒක ඔක්කොම පිරුණට පස්සේ මේක ඔටෝමැටිකලි අප්ලෝඩ් කරගන්න. හා මේවා දැන් මම මේ මේ තියෙන. එයා අප්ලෝඩ් කරගෙන ඒක. අප්ලෝඩ් කරගෙන ඒක. මම කැන්සල් කරාට එයා අප්ලෝඩ් කරගෙන මේක. හරි. ඒ විදිහට තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ දැන් හැම කෙනාටම පුළුවන් මේකට අප්ලෝඩ් කරගන්න මේ විදිහට මෙතනින් new ගිහිල්ලා. දැන් මේකේ අපිට ෆෝල්ඩර්ස් හදා ගන්න ඕනි නම් new ගියා. මෙතන උඩ ෆෝල්ඩර් කියන එක ක්ලික් කරා.
එතකොට අපෙන් අහනවා ෆෝල්ඩර් එක නම අපි හිතමු grade 10 කියලා grade 10 කියන එක දැම්මා create කියලා දැන් දැන් එයා ෆෝල්ඩර් එක create කළා මෙදි grade 10 මේක නුඹ ඩබල් ක්ලික් කරාට පස්සේ ඒ අදාළ තැනට යන්න පුළුවන් මේක මේකටත් අර වගේ දාන්න පුළුවන් new ගියා ෆයිල් අප්ලෝඩ් ගියා නැත්නම් ලේසිම ක්‍රමය තමයි අපිට පුළුවන් මොනවා හරි දැන් මේ තියෙන එකක් අරගෙන දැන් උදාහරණයක් විදිහට මෙතන තියලා ICT grade 10 කියලා මේ পেපර් එකක් තියෙනවානේ මට මේක ඩ්‍රැග් කරන්න පුළුවන් මේක ක්ලික් කළා ඇදගෙන එන්න පුළුවන් මෙතන ක්ලික් and drag දැන් ඔයාලට මුලදී පේන්නේ නැති වෙදී මෙන්න මේ තිබිච්ච ස්ථාන Google Apps क्लिक अदाल प्रोफाइल इट पश्चिमी दहा बिचे पश्चिमी प्रश्नार्थवा අපිට ඕන තැනක ඉඳන් ඕන වෙලාවක ඉන්ටර්නෙට් එකක් තියෙන ඉන්ටර්නෙට් පහසුකම් තියෙන ඕන අවස්ථාවක බලන්න හැකියාව තියෙනවා අන්තර්ජාල පහසුකම් විතරයි අවශ්‍ය වෙන්නේ ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේදයක් අපේ දේවල් වුණත් ආරක්ෂාව කරන්න තියාගන්න පුළුවන් පොද ක්‍රමවේදයක් ඒකෙදි පොඩි ටිප් එකක් මතක් කරන්න ඕනේ ඔයාලා සාමාන්‍යයෙන් රවුටර් එකකින් අප්ලෝඩ් කරද්දී ඉතාමත් වැඩි වෙලාවක් යන්න පුළුවන් ඒකට හේතු ගණනාවක් තියෙනවා අපිට රවුටර් වලට සහ මොබයිල් ෆෝන් වලට දෙන්නේ එකම ටවර්ස් වලින් කිව්වට ආකාර දෙකකට මොබයිල් සිග්නල් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සිග්නල් කියන්නේ දෙකක් ආකාර දෙකක් එතකොට බ්‍රෝඩ්බෑන්ඩ් කවරේජ් එක ටිකක් අඩුයි මොබයිල් කවරේජ් එක ටිකක් වැඩි ගොඩක් තැන් වලට තියෙනවා ඒ කියන්නේ හැමතැනින්ම කරන්න පුළුවන් දේ තමයි අපිට මොබයිල් සිග්නල් භාවිත කරලා මොබයිල් අප්ලෝඩ් කරගන්න එක තමයි වඩාත් මුචිත සහ ස්පීඩ් ඉතාමත් ස්පීඩ් 90ක්ම ස්පීඩ් එක අරගෙන සාපේක්ෂව ගොඩාක්ම ස්පීඩ් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් සමහර ලාවට SLT වගේ තියෙනවා නම් ඔයාලට වයර් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඒ වගේම ෆයිබර් ලයින් එකක් තියෙනවා නම් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ ඒ වෙයි ස්පීඩ් මම කියන්නේ සාමාන්‍ය Wi-Fi router එකක් යූස් කරලා ඔයාලා වයර්ලස් එක වයර් නැති එකක් භාවිත කරලා කරනවා නම් වඩා හොඳයි ඊට වඩා මොබයිල් අප්ලෝඩ් කරන එක පහසුයි ඒකටත් අපි Android වල තියෙනවා Play Store වල Google Drive එකට වෙනම app එකක් තියෙනවා ඒ app එක හරහා ගිහිල්ලා මේ වැඩේම කරන්න පුළුවන් ඒකත් ඉතාමත් පහසුයි මොනවා හරි ගැටලුවක් තිබුණොත් අපිට ආයිකත් මේ වීඩියෝ එක ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද ෆෝන් එකෙන් මේ වැඩේ කරන්නේ කියලා ඔමාලට පොඩි ටිකක් ඒ කියන්නේ පොඩියට එක කියලා දෙන්නම් කොහොමද ඇප් එකේ වැඩ කරන්නේ කියන එක ගැන හරි දැන් මෙන්න මේ දේවල් ටික තමයි ගොඩක්ම පැහැදිලි කරන්න අවශ්‍ය මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන් ආයි බෑක් වෙන්න පුළුවන් ආයිතර මුලට අවිල්ල තියෙන මෙතන ෆෝල්ඩර්ස් වෙන්නවා මම මේක ෆෝල්ඩර්ස් ටික හදලා තියෙන්නේ ආල්ට තියෙන්නේ අදාළ එකට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා ඒකට ගින් දාන එක තමයි ගිහලා ඇදලා ගින් දැම්මම හරි. ඒක පහසුයි ගොඩක්ම. කම්පියුටර් එකෙන් කරනවා නම් නැත්තම් ෆෝන් එකෙන් කරන විදිහත් මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. හරි. මේක තමයි සාමාන්‍ය විදිහට. දැන් මම ඒකම මතක් කරන්න ඕනේ. අර මම කියුණේ 39ක් තියෙනවා කියලා. දැන් ඔයාලට මේ වීඩියෝ මගේ කැමරා එකේ වීඩියෝ එකත් එක්ක පේන එක නැහැ. 39ක් තියෙන ඒක ක්ලික් කරාම පස්සේ මේ තියෙනවා ගොඩක් දේවල්. මැප්ස් තියෙනවා. මම එදාත් කිව්වා ගොඩක් දේවල් තියෙනවා. මේකෙන් අපිට ඉතාමත් වැදගත් ඒවා තියෙනවා මෙතන මේ docs sheets slides ඊට පස්සේ blog කියන එක තියෙනවා
classroom google classroom එක ඉතාමත් වැදගත් ඉතාමත් ජනප්‍රියත්වයක එකක් ඊට අමතරව අපිට ගොඩක් දේවල් භාවිතා කරන්න මේක හැකියාව තියෙනවා එක එක අයට එක එක විදියට මේ පහසුකම් සපයනවා google ඒක නිසා මේ මේවා cloud අපි කියන වලාකුළු ඒවා නะ පහසුකම් ඇත්තටම අපිට අපේ කම්පියුටර් එකේ මේ පහසුකම් ඉන්ස්ටෝල් කරලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ එයාලා අපිට අන්තර්ජාලය හරහා මේ පහසුකම් දෙනවා ඒක තමයි තියෙන විශේෂත්වය දැන් අපි හිතාගෙන ඉන්නවනේ word එකක් දැන් Microsoft word කියන මෘදුකාංගය අපේ කම්පියුටර් එකේ තියෙන්න ඕනි කියලා එහෙම එකක් නැහැ අපිට පුළුවන් මොනවා හරි document එකක් හදා ගන්නව නම් මෙතන ඇවිල්ලා එයාලගේ දෙන option එකක් තියෙනවා මෙතන තියෙනවා එයාලගේ මෙතන docs කියලා තියෙන මේක භාවිතා කරලා හදන්න පුළුවන් මේක මේ Google ලා දෙන එක ඊටත් එහා ගිහලා තවත් සේවාවල් ගොඩක් තියෙනවා මේ excel sheet එකක් slide sheets කියලා තියෙනවා ඒට අමතරව මම ඔයාලට තව වීඩියෝකින් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඔයාලා forum එකක් හදන්නේ කියලා දැන් forum එකේදී අපි ගොඩාක් වෙලාවට common පොදු දේවල් භාවිතා කරනවානේ අපි MCQ එකක් structure එකක් එහෙම එකක් දාන්නනේ අපි කතා කරන්නේ කියන්නේ ඒවනේ ගොඩක් වෙලාවට ගොඩක් වීඩියෝ වල තියෙන්නේ හැබැයි අපිට දැන් උදාහරණයක් විදියට ඔයාලගේ පන්තිය දරුවෝ දරුවන්ට පන්ති දාන්න වෙලාවක් තීරණය කරන්න ඕන අපි හිතමු දැන් එක එක ක්ලාසස් තියෙනවා විවිධ අවස්ථා වල ඒ කියන්නේ මේ ක්ලෑෂ් වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදියට දැන් අපි හිතමු මම ටයිම් එකක් මට ඕනේ වෙලාවක් දැම්ම කියලා එතකොට ගොඩක් දරුවන්ට එන්න බැරි වෙන්න පුළුවන් හැබැයි හැම කෙනාටම ඔබින විදියට හැම කෙනාගේම අදහස් අරගෙන මේක කරන්නත් ලේසි නෑ මේක අත්දැකීමෙන් කියන්නේ ඉතමත් අපහසුයි මමත් මේ මේ දවස්වල අලුත් ග්‍රේඩ් 9 වල ඉන්න ළමයි කියන්නේ දැන් දැන් ග්‍රේඩ් 9 වල ඉන්න දරුවෝ ග්‍රේඩ් 10 වලට යන්නේ ඉස්සෙල්ලම ICT පටන් ගන්න යන්නේ ඒකෙදී ඒ දරුවොත් එක්ක ගනුදෙනු කරද්දී තාමත් අපහසුයි මොකද එයාලන්ට ටයිම් එක දා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි මොකද එක එක පළාත්වල දරුවෝ ඉන්නේ මට බලන්න වෙනවා ගොඩාක්ම ඒ කියන්නේ හැම කෙනාටම පුළුවන් ටයිම් ඒකට මම භාවිතා කරනවා ෆෝරම් එකක් කොහොමද මේ වගේ එකක් නිර්මාණය කරගන්නේ කියන එක ඊටවත් ඒ වගේම තවත් ගොඩක් තියෙනවා ෆෝරම් එකක් කියලා කිව්වට පස්සේ MCQ එකක්වත් ස්ට්‍රක්චර් එකක්වත් එහෙම නෙමෙයි ඊටත් එහා ගිහිල්ලා අපිට උදාහරණයක් විදියට අපිට පේපර් එකක් දීලා දරුවන්ට ලියලා ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න විදියටත් හදලා දෙන්න පුළුවන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තත්ත්වයට යන්නත් පුළුවන් ඒක නිසා මේක චුට්ටක් අපි සාමාන්‍ය MCQ එකකට සීමා වෙලා තියෙන ගොඩක් වෙලාවට ඒක එවෙලෙම බලලා ඔටෝමැටිකලි අපිට බලන්නත් දෙයක් නැති නිසා ගොඩක් වෙලාවට අපි ඒක ලේසියෙන් කරනවා හැබැයි ඒට එහා ගිහිල්ලා අපිට අනිත් දේවල් වලටත් මේක භාවිත කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න අපි ඊළඟ වීඩියෝ එකදී ඒක ගැන සාකච්ඡා කරමු හරි මම දැන් ඊළඟට දැන් කතා කරන්න යන්නේ කොහොමද ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න කියන එක දැන් ඔයාලට මගේ මේ පැත්තෙන් පේනවා කොහොමද ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න කියලා ඔයාලට ෆෝන් එකෙන් කරන්න පුළුවන් විදිය ස්ටෙප් බයි ස්ටෙප් මෙතන ඔයාලට බලාගැනීමේ හැකියාව තියෙනවා දැන් ඔක ඔයාලා හොඳට බලලා කොහොමද ෆෝන් එකකින් අප්ලෝඩ් කරන්න කියලා හොඳට බලන්න ඒක තමයි ඉතාමත් වැදගත් දේ මොකද ෆෝන් එකකින් අප්ලෝඩ් කරගන්න එක පහසුයි කියලා මම ඔයාලට කිව්වා සහ ඉක්මන් කියලා කිව්වා ෆයිබර් ලයින් එකක් වගේ භාවිතා කරනවා නම් ඊට වඩා වේගවත් නැහැ ඇත්තටම හැබැයි සාමාන්‍යයෙන් භාවිතා කරන බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකකට වඩා සාමාන්‍ය ෆෝන් එකකින් කරනවා නම් පහසුයි ඒක නිසා ඔයාලා බලන්න දැන් වීඩියෝ එක මෙතන හරි දැන් මම මේකදී යන්නේ Google එකේ තියෙනවා මේ drive කියලා තියෙනවා ඔප්ෂන් එකක් මේක උඩ ක්ලික් කරන්න යන්නේ ඇත්තටම ඔයාලගේ එකේ නැත්තම් drive එක අපිට හැකියාව තියෙනවා ඔප්ෂන් එකක් තියෙනවා මේකේ අපිට Play Store එකට යන්න පුළුවන් Play Store එකට ගිහිල්ලා මෙතන ඔයාලා type කරන්න Google Drive කියලා මෙතනනේ Google Drive කියලා කරන්න එතකොට අපිට මෙතන ඉන්ස්ටෝල් කරන්න කියලා තියෙනවා දැන් මෙතන නම් එහෙම ගැටලුවක් නැහැ මොකද මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා අප්ඩේට් කරන්න පුළුවන් ඕන නම් මේකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන එක නිසා හරි මම අප්ඩේට් කරන්න යන්නේ නැහැ දැන් දැන් මම යනවා කෙලින්ම
Drive එකට. Google Drive එකට යනවා. දැන් මේ මගේ drive එකේ තියෙන දේවල් තමයි තියෙන ගොඩාක් දේවල් තියෙන මගේ drive එකේ. මම භාවිතා කරා. මේකෙන් මම දාලා තියෙන ඒවා ගොඩක් දේවල් තියෙනවා. මම ඔයාලට අර කියපු එක මම පෙන්නන්නම් අර SS මේ මම ඉස්සෙල්ලා කිව්ව නේද අර ටයිම් එකක් දාගන්න වෙයිදියා මේ දැන් මේක දාපු ගමන් මෙන්න මේ විදිහට තමයි ටයිම් එක දාගන්නේ මේ මේක ටික් කරාට පස්සේ අපිට percentage එකත් එක්ක ගන්න පුළුවන් responses තියෙනවා දැන් responses 43ක් මේක පැයක්වත් දාලා නැහැ පැයක් විතර වෙන්නේ දාලා මේ තියෙන්නේ අපේ ටයිම් එක බලා ගන්න පුළුවන් කොච්චර අයට පුළුවන්ද කියලා මේකෙන් ඒ ටයිම් එක අනුව මට දා ගන්න පුළුවන් වෙලාව මට අවශ්‍ය වෙලාවක දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක තමයි තියෙන පහසුකම රයිට් අපි ඒකට නෙමෙයි යන්න ඕනේ දැන් මම මේ කියලා දෙන දේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති ධන ලකුණක් මම ඒක උඩ ක්ලික් කරනවා ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරලා අපිට දේවල් අප්ලෝඩ් කරගෙන ඉන්න හැකියාව තියෙනවා දැන් මේකේ දැන්ට භාවිතා කරන ඒවා තියෙන්නේ මේ වගේ මේ ෆෝන් එක ඇතුලේ තියෙන දේවල්නේ ඊට අමතරව මේ SD කාඩ් එකේ තියෙන ඒවා බලා ගන්න පුළුවන් ෆෝන් එක ඇතුලේ තියෙන ඒවා මේ තියෙන අපි දවසාන්ට දාගත්තු වීඩියෝස් ටිකක් තියෙන්නේ ඒවා ක්ලික් කළා දැන් මේක ක්ලික් කළා දැන් යා අප්ලෝඩ් කරගන්න හද මේ තියෙන්නේ මම ඒවා අයින් කරනවා මේකේ මේ දැන් තියෙනවා ගොඩක් දේවල් අප්ලෝඩ් වෙවි හරි ඔය විදිහට තමයි අපිට පුළුවන් මේ drive එකට අදාළව දේවල් ඇතුළත් කරගන්න ආයෙමත් ගියොත් බලන්න පුළුවන් මෙතන මම දාපු එක cancel කරා මෙන්න මෙතන ධන ලකුණ ක්ලික් කරන්න තියෙන්නේ ධන ලකුණ ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් folder එකක් දාගන්නත් පුළුවන් අර වගේ අපිට ගොඩක් දේවල් මේකෙත් පහසුකම් දෙනවා slides තියෙනවා අප්ලෝඩ් කරන්න පුළුවන් ඩොක් එකක් දාගන්න පුළුවන් කියන්නේ වර්ඩ් වගේ එකක් දැන් ඔන්න වගේ දේවල් හැකියාව තියෙනවා මේ ෆෝන් එකෙන් දාගන්න එක තමයි ඇත්තටම ලේසි ඒක නිසා ඔයාලා ෆෝන් එක භාවිතා කරලා මේ වැඩේ කරයි කියලා මම හිතනවා ඒක පහසුයි කියලා මම හිතනවා හරි එහෙනම් ওই විදිහට තමයි අපිට මේ ෆෝන් එකක් භාවිතා කරලා ඩ්‍රයිව් එකට ෆයිල් අප්ලෝඩ් කරගන්න පුළුවන් මේ ෆෝන් එකක් භාවිතා කිරීමේදී කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන්නේ ඔයාලගේ account එකනේ දැන් මගේ එකේ තියෙනවා ජනිත් ඇට්ටිගේ maths mother zonal education ඒ දෙකම තියෙනවා මම මේට වඩා එකක් දාගන්නවා නම් මෙතන add another account කියන එක උඩ ක්ලික් කරන්න වෙනවා right මේ තියෙන දැන් මම මෙතන pattern එක ගහන්න ඕන pattern එක ගැහුවට පස්සේ තමයි අපිට සාමාන්‍ය විදිහට ඇඩ් කරගන්න පුළුවන් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ඔයාලට පුළුවන් මේක ඇඩ් කරගන්න ඇඩ් කරගෙන ඒකට තමා දාන්න ඕනේ ඒකට තමා දාගන්න ඕනේ නැත්නම් ඔයාලට වෙනම බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් Chrome වගේ බ්‍රවුසර් එකක් අලුත් ටැබ් එකකට යනවා ඒකේ මම ක්ලික් කරනවා මෙතන ක්ලික් කරලා ටයිප් කරනවා ටයිප් කරමු අපි Gmail කියලා. Gmail එකට යනවා.
දැන්ටම ලොග් වෙලා ඉන්නේ. මෙතනින් මට පුළුවන් එන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අලුත් එකක් දාගන්න. අලුත් account එකක් දාගන්න. Add account to device කියලා දාලා. එතකොටත් එනවා අරකම. ඊට මම pattern එක මේක දාලා pattern එක හරහා ගිහිල්ලා අපිට හැකියාව දෙනවා. මම pattern එක ඔයාලට පෙන්නන්නේ නැහැ. මම pattern එක ගැහුවා. දැන් email එක ගහන්න. Email එකයි password එකයි ගැහුවම හරි. අපි මේකට අදාළ email එකයි password එකයි ගහමු. hz.dot Math upload at gmail.com. Next යනවා. Password එක ගන්න තියෙන්නේ. ඔයාලට password එක පෙන්නන්නේ නැහැ මම. Agree කියන එක ක්ලික් කරා. දැන් එයා එතන ඉඳන් මගේ ෆෝන් එකට තවත් ඊමේල් එකක් ඇඩ් කරගන්නවා. මේ ඊමේල් එක මට ඒක භාවිතා කරලා දේවල් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ටික වෙලාවක් යනවා මේකට. මේ තියෙන්නේ වඩාත්ම ලේසි. දැන් මම ඇඩ් කරගත්තනේ. මෙතනින් යනකොට වඩා ලේසි. ඔයාලට මෙතන drive එක හරහාම යන එක. මේ තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ දැන් ඒකට upload කරන්න පුළුවන්. අර දාපුවා තියෙනවා මේ විදිහට. මෙතනින් ඇඩ් කරා upload කරා. ඊට පස්සේ අපිට පෙන්නන ෆෝන් එකේ තියෙන ඒවා නැත්නම් memory chip එකේ ඔබලා ගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙතන SD card කියන එකට ගිහිල්ලා ඉතින් මොනවා හරි ක්‍රමයකට අපේ ෆෝන් එකේ තියෙන ටික හරිම පහසුවෙන් දාගන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රධානම වාසිය. හරි. දැන් අපි ගොඩක් දේවල් සාකච්ඡා කරා මේ වීඩියෝ එක ඇතුලේ. අපි පොඩි පොඩි දේවල් පෙන්නවා සමහර දේවල් වල විශේෂයෙන් කොහොමද අර ටයිම් ඉඳාගන්නේ කියලා ළමයින්ට ෆෝරම් එකක් දීලා මම ඉතින් මේක වෙනම වීඩියෝ එකකින් ගේන්න මොකද ෆෝරම් කියන එක වෙනත්ම දෙයක් අපි මේක භාවිතා කරන්න පුළුවන් විවිධ කාර්යයන් සඳහා ඒක ගැන වෙනම වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු අද දවසේ කතා කරපු දේවල් මම හිතනවා පැහැදිලියි කියලා මේ වීඩියෝ එක ඇතුලේ එහෙනම් ඔයාලට හොඳටම පැහැදිලි නම් අපේ channel එක subscribe කරන්න ඒ වගේම ඔයාලට notification ගන්න පුළුවන් අලුත් videos දැම්මට පස්සේ bell icon එක click කරලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක grade 10 11 10 අවසර සහ 11 අවසර videos
දරුවන්ට බලන්න හැකියාව තියෙනවා විතරක් නෙමෙයි මගේ ගුරු සහෝදරයන්ට හැකියාව තියෙනවා මේ වගේ වීඩියෝස් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි ආයිමත් අලුත් වීඩියෝකින් හම්බෙමු.